ඔයාලා ඇල්ලුවේ මේ සුදු පාට පිහාට වනා. ඔයාලගේ විශේෂයෙන්ම රීඩින් එකේ එන්නේ. ඔයාලා හුඟක් මහන්සි වෙනවා. ඔයාලගේ සම්බන්ධතාවයේ වගේම මේකේ මුදල් පැත්ත, ආර්ථික පැත්ත වෙන්නේ. ස්ටෙබිලිටි එක වෙන්නේ. ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන්. ඔයාලට මට කියන්න තියෙන ඔයාලා බලාපොරොත්තු වෙන සාර්ථකභාවය ලැබෙනවා. ඔයා බලාපොරොත්තු වෙච්ච මහන්සි වෙච්ච ප්‍රතිඵල ලැබෙනවා. ඔයාට ගොඩක් මේක ගොඩක් වෙලාට වෙන්න පුළුවන් ඔක්තෝබර් මාසෙදී මුදල් ගැටලුවක් තිබුණා නම් මුදල් ප්‍රශ්න තිබුණා නම් අලුත් රැකියාවක් ලැබීමේ සම්භාවිතාවය වැඩි. ඒ වගේම මුදල් ලැබීම ආර්ථිකයේ ශක්තිමත්භාවය ඇතිවීම වැඩි. මේක ආදර රීඩින් එකක් වුණත් මේකේ වැඩි හරියක්ම පෙන්වන්නේ මුදල් පැත්ත. ඔයා මුදල් පැත්ත ගැන ගොඩක් මහන්සි වුණා නම් වෙහෙස වුණා නම් විශේෂයෙන්ම සම්බන්ධතාවයක ඉන්නවා නම් විවාහ වෙලා හිටියත් ඕනම කෙනෙකුට මුදල් ප්‍රශ්න එනවා. මේ මුදල් ප්‍රශ්න වලින් මට නිදහස ඉහි ලැබෙනවා සමෘද්ධිමත් භාවය, ආර්ථික වර්ධනය, සාර්ථක භාවය, අලුත් රැකියා අවස්ථා, මුදල් ගොඩක් වෙලාට ෆයිනෑන්ෂියල් ස්ටැබිලිටි එක ලැබෙනවා. චැනල් මැසේජ් එකට තිබෙන අකුරු HTV. Hard times over. අමාරු කාලේ ඉවරයි. Happy days ahead. මැසේජ් දෙකක් ආවා. සතුටුදායක කාලේ ඉදිරියට එනවා. ඒ වගේම රූන්ස් වලින් උත්තාවේ. ඔයාට යම් කිසි ඩිලේ එකක් තිබුණා නම් ඒ කියන්නේ මුදල් ප්‍රශ්නේ ඔයාගේ සාර්ථක භාවයට වගේ විවාහ ජීවිතයේ හරි ආදර සම්බන්ධතාවයේ හරි රැකගන්න තිබිච්ච ලොකුම ප්‍රශ්නේ මුදල් ප්‍රශ්න නම් ඒකට අමාරු කාලයක් තිබුණා නම් ඒ අමාරු කාලේ ඉක්මනින්ම ඉවර වෙනවා. ඉක්මනින්ම ඉවර වීම සිද්ධ වෙනවා. කිසිම ප්‍රමාද වීමකින් තොරව ඔයා බලාපොරොත්තු වෙන සමෘද්ධි භාවය, ආර්ථික ශක්තිමත් භාවය ඇති. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයා මහන්සි වෙලා එක ප්‍රොජෙක්ට් එකක් කරා නම් ඒ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා ඔයා ආසාවෙන් තවත් දෙයක් කරගන්න වට අවස්ථාව ලැබෙනවා. ගොඩක් ආර්ථිකයේ පැත්ත, මුදල් පැත්ත තමයි ගොඩක් ලැබෙන්නේ. ඒ වගේම මිනිසුන්ගේ ඒ කියන්නේ ඔයා මේ කරපු දෙයට ඇගයීම් ලැබෙනවා. ඔයාට ඔයාගේ සම්බන්ධතාවය ඉන්න පුද්ගලයාත් එක්ක මේක සමරන්න අවස්ථාව ලැබෙනවා. ආර්ථිකයේ ශක්තිමත් ගෘහ ජීවිතය රැකගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට ඊර්ෂ්‍යා කරන පුද්ගලයා, ඔයාට කපටිකම් කරන පුද්ගලයා, ඔයාව අපහසුතාවයට පුද්ගලයන්ගෙන් ඔයාට අයින් වෙන්න අවස්ථාව උදා වෙනවා. ඔයා අඳුරගන්න කවුද කපටි, කවුද ඔයාට අකමැති, කවුද ඔයාට ඊර්ෂ්‍යා කරන්නේ, ඒ අයගෙන් ඔයා අයින් වෙනවා මේ සතියේදී. ඒ වගේම කියන්න තියෙන්නේ ඔයාට ගොඩක් වෙලාවට අලුත් රැකියාවක් නැත්නම් ඔයාට විවිධාකාර ලැබීම් මුදල් ලිපයන්න අවස්ථාවල් ලැබෙනවා. සමහරට පුද්ගලයෙක් විදියට ඇවිල්ලා මෙයා උදව් කරන්න පුළුවන්, යුනිවර්ස් එකෙන් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් අවස්ථා ලැබෙන්න පුළුවන්. හුඟක් දුරට ඔයා ඔයාට අනවශ්‍ය අයගෙන් ඈත් වෙනවා. ඊර්ෂ්‍යා කරන අයගෙන්, කපටි අයගෙන්, මට නොගැලපෙන රැකියාවලින් නොගැලපෙන පුද්ගලයන්ගෙන් මේ සතියේදී ඔයා අයින් වෙනවා. ඒ වගේම තමයි ඔයා මහන්සි වෙලා ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ඔයාගේ ආදර ජීවිතයත් රැක ගන්න ගත්ත මේ අවස්ථාව ගොඩක් කාලයකට පස්සේ හොඳ වාසනාවන්ත කාලයක් ලැබෙනවා. කලින් ලැබෙච්ච නැති විදියට, මෙච්ච මහන්සිය හැටියට ඔයා හරියට තරුවක් වගේ දිදුලන කාලයක් ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයා මෙච්චර කල් වෙච්ච මහන්සියෙන් වෙච්ච අත්වැරදීම් වලින් ඔයා දේවල් ඉගෙනගෙන තියෙනවා. ඔයා මහන්සි වෙලා තියෙනවා. ඒ නිසා ඔයාට මේ ලැබෙන ප්‍රොස්පෙරිටි එක නැත්නම් ආර්ථික ශක්තිමත් භාවය රැකගන්නත් අවස්ථාව තියෙනවා. නාස්ති කරගන්නේ නැතුව. එතකොට ආදර ජීවිතයේ පැත්තෙන් ගත්තොත් ආදරයේ පැත්ත ගොඩාකට වඩා පෙන්නන්නේ ආර්ථික ශක්තිමත් පැත්ත. එතකොට මේ ඉන්නේ ප්‍රේම සම්බන්ධයක නම්, විවාහ ජීවිතයක නම්, ප්‍රොපෝස් කරගන්න බැරුව නම් ඉන්නේ මුදල් ප්‍රශ්න නිසා, මුදල් ප්‍රශ්න සියලු දේම විසඳනවා. මොකද මේ රීඩින් එකේ වැඩිපුරම පෙන්නන්නේ මුදල් පැත්ත. ආර්ථික ශක්තිමත් භාවය, සාර්ථක භාවය, ව්‍යාපාර සාර්ථක භාවය කියන්නේ විවාහ ජීවිතයකට ඉන්න කෙනෙකුට තිබිච්ච ලොකුම ප්‍රශ්න මුදල් ගැටනවා නම් මුදල් ගැටලු විසඳෙනවා, සාර්ථක දේවල් ලැබෙනවා. රැකියාවක් ලැබුණ නැත්නම් රැකියාව ලැබුණා ලැබෙනවා, මුදල් ලැබුණ නැත්නම් මුදල් ලැබෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් තිබිත ගැටලු වලින් විසඳෙනවා. ඒක පළවෙනි එක. අනිත් එක තමයි ඊර්ෂ්‍යා කරන පුද්ගලයෝ, කපටි පුද්ගලයෝ, අනවශ්‍ය පුද්ගලයෝ, අනවශ්‍ය රැකියා, ඒ වගේම තමුන්ට හොඳ කරන්නේ නැති කට්ටිය, තමුන් විවේචනය කරන අය පිටිපස්සේ ඉඳන් පහර ගහන අය, ඒ වගේ අය ඔයා දැනගන්නවා. ඔයා ඒ වගේ අයගෙන් අයින් වෙනවා. අයින් වෙන්න අවස්ථාව යුනිවර්ස් එකෙන්ම ඔයාට දෙනවා. ඒක නිසා ඔයා මහන්සි වෙලා වැඩ කරලා ඔයාගේ ආර්ථිකය ගොඩනගාගෙන ඔයාගේ පවුල රැක ගන්න ඕන කරන වටපිටාව, උදව් උපකාර යුනිවර්ස් එකෙන්ම ලැබෙනවා.
රූන් වලිනුත් කියන්නේ ඒක. ඔයාට ආර්ථිකය ගොඩක් පසුබෑම් වලට ලක්වෙච්ච සියලු දේම පසුබෑම්මයි කියලා හොඳ කාල පරිච්ඡේදයක් ලැබෙනවා. ඔයාට ඕන කරන පාර්ට්නර්ෂිප්ස් සම්බන්ධතාවය ගොඩනගා ගන්න අවස්ථාව ලැබෙනවා. අනවශ්‍ය වලින් අයින් වෙනවා. මොකද ආර්ථිකය, පවුල, මුදල් මේ හැම දෙයකම සාර්ථකභාවය ඔයාට මේ සතියේදී ලැබෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් කලකට ඔක්තෝබර් මාසයේ විශේෂයි. මහත් ඔක්තෝබර් මාසයේදී මේක සම්පූර්ණ වෙන්න ඉඩ තියෙනවා මේ සතියේ කිව්වට. මේ සතියේ තමයි වෙනස් වීමට වාජනය දෙන්නේ. එතකොට බොහෝ දුරට සාර්ථකයි. ආදරය පැත්තත් සාර්ථකයි. විශේෂයෙන්ම මුදල් පැත්ත, ආර්ථිකය, ව්‍යාපාර, මුදල් කටයුතු සියලු දේම මේ සතියේදී බොහෝ දුරට සාර්ථක වෙනවා. ඔගොල්ලෝ ඇලිව රතු පාට පිහාටුව නම් මේ සතියේ ඔයාලගේ ආදර ජීවිතය ගැන කියන්න තියෙන්නේ. ඔයාලගේ ආදර ජීවිතයේ ග්‍රෝවත් එකක් තියෙනවා. මේකේ ගොඩාක් දුරට එන්නේ මේ පිහාටුව අල්ලපු අයට. ඒගොල්ලෝ කලින් සම්බන්ධතාවයක් හින්දා ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්නේ. කලින් සම්බන්ධතාවයක් හින්දා. ඒක නිසා මුගක් වේදනාකාරී. ඒ කියන්නේ නිතරම මතක් වෙනවා, පරණ මතකේ ඔළුවට එනවා, ඔළුව. ඒ කියන්නේ නිතරම හිතේ අමාරුවෙන් ඉන්නේ. කලින් ප්‍රේම සම්බන්ධේ ප්‍රශ්න හින්දා. ඒක නිසා ඒකෙන් බොහොම පීඩාවට පත් වෙලා අවුල් ජාලාවක ඉන්නේ මානසික වශයෙන්. මේක ශාරීරිකව වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. මට කියන්න තියෙන්නේ මේ සතියේදී සමහර විට මේක කලින් ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි, දැන් ඉන්න ප්‍රේම සම්බන්ධ වෙන්නත් පුළුවන්. දෙදෙනා අතර මතභේදකාරී තත්ත්වයක් තියෙන. ඒක නිසා මානසික වශයෙන් හරි පීඩනයක්. නමුත් මේ தත්ත්වය පහ වෙලා යනවා. මේ සතියේදී කියන්න තියෙන්නේ මේ தත්ත්වය ඔබ හිතුවට වඩා පහ වෙලා යනවා. සමහර විට ඔබ ඔය ඉන්න පුද්ගලයාගෙන් අයින් වෙලා එයාව අතාරින්න තීරණයට යනවා. එහෙම නැත්තම් කලින් සම්බන්ධතාවයේ තිබිච්ච පරණ ඕල් බැගේජස් එක, පරණ මතකයන්, පරණ අවුල් ජාලාවන් සේරම ටික අයින් කරගන්න. අයින් කරලා දැන් ඉන්න සම්බන්ධතාවයට අවධානය යොමු කරලා ඒකේ වර්ධනයක් සිද්ධ වෙනවා. කියන්නේ මට පණිවිඩ මේක අල්ලපු අයට ගොඩාක්ම මේක එන පණිවිඩය තමයි කලින් ප්‍රේම සම්බන්ධයක්, කලින් ප්‍රේම සම්බන්ධක ප්‍රශ්න තියෙන අය. ගැන අලුත් සම්බන්ධක හිටියත් ඒගොල්ලෝ තාම කලින් සම්බන්ධයෙන් හරියටම අයින් වෙලා නැහැ. ඒ කියන්නේ හිතෙන් අයින් වෙලා නැහැ. සමහරට දැන් ඒ සම්බන්ධය නැති වෙන්න පුළුවන්. නමුත් හිතෙන් අයින් වෙලා නැහැ. ඒක කලින් වෙච්ච දේවල් ගැන නැවත මතක් වෙවි පීඩාවෙන් ඉන්නේ. ඉතින් ඒ අයට කියන්න තියෙන්නේ දැන් ඉන්න සම්බන්ධෙත් විවිධාකාර ගැටලු තියෙනවා. ඒකත් එක්ක මේක සංසන්දනය කරන්න යද්දී කලින් ප්‍රේම සම්බන්ධ වෙච්ච දේවලුයි දැන් ඉන්න එකත් එක්ක සංසන්දනය කරන්න යද්දී ගැටලු ඇති වෙනවා. ඉතින් ඒකට කියන්න තියෙන්නේ මේ ගැටලු වලින් ඔයා මේ සතියේදී මිදෙනවා. ඔයා කලින් තියෙන එක අමතක කරලා තාලා, අයින් කරලා තාලා, ඒකෙන් අයින් වෙලා දැන් ඉන්න එකට අවධානය යොමු කරලා මේක ස්ථිර බැඳීමක් දක්වා වර්ධනය කරගන්න ඔයා උත්සාහ කරගන්නවා. දෙදෙනා අතර සමාන මට්ටමකට තියාගෙන දෙන්න අතර බැඳීම් ස්ථිර තත්ත්වයටපත් කරගන්න ඔයා උත්සාහ කරනවා. එතකොට වැඩිපුරම ආදරය පැත්තෙන්, ආදරය දෙන්නගේ ආදරය වර්ධනය කර ගැනීම පැත්තෙන් සතුටුදායක වර්ධනයක් මේ සතියේදී ඇති වෙනවා. විශේෂයෙන් කියන්න තියෙන්නේ ආදරය සාර්ථකයි. එක්කෝ දැන් ඉන්න සම්බන්ධයේ ගැටලු ඇති වුණා නම්, ප්‍රශ්න ඇති වුණා නම් දෙදෙනාට සමාව දීලා කොහොමද දෙදෙනා සමානව මේ බැඳීම ගෙනියන්නේ කියන එක ගැන හිතනවා. එතකොට නොවැම්බර්, අගෝස්තු, ජනවාරි මාස විශේෂයි. ඒකෙදි විවිධාකාර දේවල්, උගලන්ට වැදගත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රධානම පණිවිඩය තමයි දෙදෙනා අතර තියෙන ප්‍රශ්න විසඳගෙන දෙදෙනා අතර ආදරය වර්ධනය කරගන්නේ කොහොමද කියලා, අලුත් ජීවිතයක් පටන් ගන්න කොහොමද කියන එක ගැන හිතන්ඩ අවධානය යොමු කරගන්න අවස්ථාව උදා වෙනවා. මේකේ චැනල් මැසේජ් එකේ ආවේ අකුරු TKX. එකෙන් කියන්නේ thanks to the x. x කියන්නේ කලින් partner. thanks to your x. ඒ කියන්නේ ඔයාගේ, ඒ කියන්නේ මෙහෙමයි.
අලුත් සම්බන්ධය නිවැරදි කරගන්න කලින් සම්බන්ධය වෙච්ච වැරදි හදාගන්නේ කොහොමද කියන එක තමයි වැඩියෙන්ම කරන්නේ. කලින් මට වැරදුණේ කොහෙද? එහෙනම් මම මේ සම්බන්ධය ඇති කරගන්න ඒ වැරදි නොකර ඉන්න ඕන කියන මතයකට එන්න ඕනේ. අනිත් එක තමයි රූන්ස් වලින්. රූන්ස් වලින් කියන පණිවිඩයක් තමයි හිතාගන්න බැරි වෙනස් කීම් වලට ඔයාලට ලක් වෙන්න වෙනවා මේ සතියේදී. ඒකෙන් වැරද්දක් වෙන්නේ කලින් වෙච්ච වැරදි අඩුපාඩු ඔයා හදාගන්න. කලින් සම්බන්ධතාවයක් බිඳ වැටුණා නම් ප්‍රශ්න ඇති වුණා නම් ඒ වැරදි මේ සම්බන්ධතාවෙදි කරගන්න නැති වෙන්න ඔයා හදා ගන්නවා. මේ සම්බන්ධතාවෙත් යම්කිසි වැරදි තියෙනවා නම් දෙදෙනා අතර ඒ සම්බන්ධතාවය රැක ගන්න මොකද්ද මං කරන්න ඕනේ, මොන අඩුපාඩුවද හදා ගන්න ඕනි කියන දෙයට යන බොහෝ දුරට ඔයා හිටියේ හරියට තීරණයක් ගන්න බැරි වාතාවරණයක නම් දෙපැත්තට වැනි වැනි නම් සම්බන්ධයක ඉන්නා ඉන්නෝ නම් ස්ථිර කරගෙන නැති ඒගොල්ලෝ තාම වැනෙනව නම් මේක මට ඕනද එපාද ඕනද එපාද කියලා. මේ සතියේදී බොහෝ දුරට ඔයා තීරණයක් ගන්න. ඒ කියන්නේ මේ සම්බන්ධය රැක ගන්න. ඒ වගේම මේ සම්බන්ධය ස්ථිර බැඳීමකට යන්න. අස්ථිර බැඳීම් වල නම් හිටපු අය දෙපැත්තට වැනි වැනි හිටපු අය මේ සතිය ගොඩාක් දුරට ස්ථිර බැඳීමක් දක්වා යන්න දෙදෙනා කියන්නේ වගකීම් දරන්න තමන් ආදරය කරන කෙනා පිළිබඳ වගකීම් අරගෙන එක්කෝ මේක විවාහයක්ම කියන්න බෑ ස්ථිර බැඳීමක් දක්වා යන්න තීරණය කරනවා. ඒ වගේම දෙදෙනා අතර ආදරය කොහොමද රැකගන්නේ සතුට කොහොමද රැකගන්නේ කියලා බැඳීම සතුට රැකගන්න ආදරය රැකගන්න ගොඩක් මේ සතියේදී මහන්සි වෙනවා. ආදරය ප්‍රකාශ කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙච්චර කාලයක් හිතේ තියන් හිටියනම් එයා ආදරය ප්‍රකාශ කරන්නේ තමන්ගේ හිතේ තියෙන දේ කියන්න උත්සාහ කරනවා දේ ආදරය කරන කියන්නේ මේක ප්‍රොපෝසල් එකක් නෙමේ හිතේ තියෙන දේ එයාට දැනෙන්න සලස්වනවා බොහෝ දුරට. මොකද බැඳීමේ අඩුපාඩු හදාගන්න එක තමයි මේකේ බොහෝ දුරට ඉන්නේ. මේ ෆයිල් එකේ මම කියන්නේ කසාද බැඳපු අය ඉන්නවනම් සම්බන්ධතාවයක් ඇති කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් නැත්නම් සම්බන්ධතාවයක ඉන්න අය නේද? ඒක තමයි මේකට විශේෂය. එතකොට කසාද බැඳපු අයගෙත් තියෙන්නේ ඒගොල්ලෝ එයාලගේ වගකීම් මිෂ්ට කරන්න ආදරය පැත්තට අවධානය යොමු කරනවා වැඩි මේ සතියේ. වැඩිපුරම සල්ලි හම්බ කරන්න වගකීම් වලට වඩා දෙදෙනා අතර සතුට කොහොමද රැකගන්නේ දෙන්නට දෙන්න කොහොමද ආදරයෙන් ඉන්නේ කොහොමද වැරදි අඩුපාඩු හදාගන්නේ කොහොමද දෙන්න අතර සමාදානය ඇති කරගන්නේ කියන එකට තමයි හුඟක් දුරට අවධානය යොමු කරන්නේ. ඇඩ්වයිස් කාඩ් එකට තියෙන 2 of summer මේකෙන් කියන්නේ දෙදෙනා අතර ගැටලු ඇති වුණා නම් ප්‍රශ්න ඇති වුණා නම් හිත්‍රිදවි ඇති වුණා නම් දෙදෙනාට දෙදෙනා සමාව දීලා දෙදෙනාව තේරුම් අරගෙන වැරදි හදාගෙන ඉදිරියට යාමක් ගැළවිලා යාමක් නෙවෙයි ඉදිරියට යාමක්. හැබැයි පරණ මතකයක් හරි නොගැලපෙන දෙයක ඉන්න කෙනෙක් නම් එයා බොහෝ දුරට ඒකෙන් අයින් වෙලා තමුන්ට ඕන කරන සතුට වෙනුවෙන් යන බොහෝ දුරට පරණ මතකයක් වෙන්න පුළුවන්. පරණ මතකයෙන් නම් පීඩා වින්දි ඒකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා දැන් ඉන්න එකට ස්ථීර බැඳීම දක්වා වර්ධනය කරගන්න දැන් ඉන්න පුද්ගලයාට හෝ ඇයට හෝ ඔහුට හෝ අවධානය යොමු කරලා මේ බැඳීම රැකගන්න ඒකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් ඒකට ක්‍රියාත්මක වෙනවා මේ සතියේ.